අනුලෝම දාහතර පළවනක මේ මාන විශ්ලේෂනය කන තින්නේ ව අයි දර්ශකය ජ දර්ශකය හරද ප්‍රවේගය තොරණය විස්ථාපනය ප්‍රවේගය තොරන්නේ විස්ථාපනය මේ අපි දන්නක් විදිරගත්තත් වගන මොකද මේ සමී කරනේ දන්න ලකුණින් සම්බන්ධ වනු පදවල මාන සමානවෙන් ඕන වම් පැත්තේ දක්ුණු පෙත්තේ මන ම තර මේක අනුරූපයි එනං අයි දෙකයි ජේ එකයි හදේ එම ර්ග කරන්න පුුවන් ඉලට සී සමානයි වර්ගමූල කේබෙදීම රෝ මේක ගැම පී බෙදීම රෝ වගේ සී කියන්නේ වේගය රෝ හරි බැලස් එනම් කේ කියන්නේ ගැමපී හර කේ කියන ගැමාපී අපිදන ගැමා කියන්නේ ප්‍රධාන විශිෂ්ට තාපධාරිත අනුපාතය ගැමා කියන්නේ ප්‍රධාන විශිෂ්ට තාපධාරිත අනුපාතය ඒකමා අනුපාතයක්න ඒකක් මාන නෑ එනම් කේ පීඩනය වෙන්න ඕ පැදිලිදේ පීඩනය න්න ඕන එතටීඩය කේවල ඒක පීරණය ඒක වෙන්න ඕන Kේජී එම්රිනයක ස්ට්‍රීන දෙක ී තුමනි එක්තරා මෙනුම් උපකරණය එක ප්‍රධාන පරිමාණ කොටස් එන්වි එක සංඛ්‍යාවක් වණය පරිමාණ කොටස් එන් සංක්‍යාවකට බෙදා ඇත්නම් එතර ප්‍රධාන පරිමාණ ගත්තොත් කොටස් තියෙනවා එරින එකක් වණිය පරිමාණ ගත්තොත් කොටස් බෙදරතිනවා එ සංඛ්‍යාවකට එ එකක් බෙදරතිීනවා සමාන කොටස් එන් ගරනකට වර්ණයොටස් එ ප්‍රමාණයක් තමයි ප්‍රධාන කොටස් එන්රින එකක් බී කියගත වර්ණිය එම් කියලගත ප්‍රධාන මෙන් කියන එක එනම් වර්ණියය එකක් එක එන්රින එක බෙදීමෙන් ඕොන වණිය එකක් අපේ අහන්නේ කුඩා මිනුම කුඩා මිනුම කියගන්නේ ප්‍රධාන පරිමාණය කොටසකින් අඩු කරන්න ඕන ර්ණය පරිමාණය කොටස එම් ප්‍රධාන එකකින් අඩු කරන්න වණ එකක් එන්වින එක බෙදීම එ මේ ප්‍රධානකක් මේ වණිය එකක් එතර සුළු කරාම උපතරයෙන්නේ එක ඇටෙන් එනම් කුඩා මිනිුම ප්‍රධාන පරිමාණය කොටසකින් එන් පංගුවක් රන්නේ ප්‍රධාන පරිමාණය කොටසකින් එන් පංගුවක් පැල්ලිල්රි ඊළඟට හතර වෙනය එක පහත සඳහන් දේවල් වලින් කුමක් බණූලි මූල ධර්මයමගින් පැහැදිලි කළ නොහැකිදිගිලහන්නේ වාතය තුළ බැමමින් ගමන් කරන බෝලයක පතය වක්‍රවීම්. එක පැහැලි කන්න පුළුවන් දැන් අපි වාතේ තුළ බෝලයක් රිජුමාර්ගයක ගමන් කරනව නම් බෝලය යිදියට රිජුමාර්ගයක ගමන් කරනව නම් අවට වාතය අවට වාතය සාපේක්ෂව ට පස යරම කියල තර්ක කරනු. අවටවාතේ රීජුමාර්ගයක බෝලය බ්‍රමණයවෙමින් ගමන් කරනවනම්ඒ බ්‍රමණචලිත සභාවත් එක්ක දෙපැත්තේ වායු අංශුවලට ඇතිවන බලපෑම වෙනස්වෙනු.පැත්ෑ බ්‍රමණයවෙනි දක්ෂිනාවර්ත වනම් හොඳර ාන බ්‍රමණයවෙනි දක්ෂිනාවර්ත වනම් වම්පැත්තෙන්ගෙන වායු අංශුවල ගම්මනට බාධ කරනු මෙයා එතකොඩට මේ පැත්තේ අංශුවල ප්‍රවේග පොඩක් අඩුුවෙනවා මේ පැත්ත අංශුවල මේ පැත්ත අංශු තව පල් හට අල්ලු කළ දාන බොල ැරගෙන විදිියත් එ එකක මේ මං කියයෙන් මේ පැත්ත අංශු පහලට තල්ලු වෙන බොලෙත් එක ගැටිලා මේ පැත්තේ අංශු බ්ලොක් වෙනෝ පොඩ්ඩක් බොලෙත්ත එකක හැපෙනකොඩ එනම් මේ පැත්තේ හරස්කඩ අඩුවෙනවා ඇයි ප්‍රවේග වැඩි වෙනවනි මේ පැත්තේ හරස්කඩ අඩුුවෙනවා මේ පැති හරස්කඩ අඩු වෙනු ප්‍රවේග වැඩි වෙනු පීඩනය අඩුවෙනු මේ පැතේ බෝලයත්යක ගැටීම නිසා අංශුවල ගමනට බාධ ඇති වෙනු එතොට වෙන්න මේ පැති හරස්කඩ වැඩි වෙනු මෙ පැති හරස්කඩ වැඩි වෙනු හරස්කඩ වැඩිවීමත්තක ප්‍රවේගය අඩුුවෙනු පීඩනය වැඩි වෙනු එනම් බෝලය මත වැඩි පීඩනයක් වම් පැත්තෙන් එල්ල වෙනවා අඩු පීරණයක් තමයි දකුණු පැත්ත තියෙන් වැඩි පීඩනයක් වම් පැත්තෙන් අඩු පීඩනයක් දකුණු පැත්තේ ඒමුණ සපල පීට්නය කොඩ තියන්නේ දකුණට සපල පීඩනයේ දකුණට නම් සපල බලයක් එෙනවා දකුණට ඒ නම් බෝලය බ්‍රමණය වෙන අතරම මේ ලබෙන බලපෑමෙන් මේ පැත්තට අප ගමනේ වීමක් වය පැල්ලිද ඉස්සරහට යන අතර බ්‍රමණය වෙනෝ බ්‍රමණය වීම නිසා තමයි මෙහෙම සපල පීදනයක් එන්නේ ඒ සපල පීරනේ නිසා බෝල මේ පැත්තර තල්ලුවීමක් ව පැහැදලිද තේනවද කියන්නේ ඊළඟට දෙවනිියක පැහැලි කරන්න පුළුවන් මම පළවනික පහැදලි කර ව අඩ අ වශනම් ලියාගන්නේ දෙවනික අපට පැහැලි කරන්න පුළුවන් අපි ගුවන්්‍යානයක තටුවක් ගත්තොත් ගුවන්්‍යනයේ තටුවේ හැඩ අනුව ඔන්න යවිජරතමයි ප්‍රවාහය සකස් වෙන්නේ එතොට ඉහලින් ගමන් කන වායවංශුව අපි එකම අනාකූල ප්‍රවාහයක් කියලගත්තොත් ඉහලින් ගමන් කන වායවංශල ප්‍රේග වැඩි ප්‍ර වැඩ පහලින් ගමන් කන වායුන්ශුවල ප්‍රවේ අඩි. වැඩි ප්‍රේගයක් තියෙන පැත්ත පීරනය අඩුයි අඩු ප්‍රවේගයක් තියන පැත්ති පීඩනය වැඩිඒ නිසා තටුව මත සපල පීඩනයන්නේ ඉහරට සපල පීඩනය ඉහට නම් සපල බලයන්නේ ඉහලට එසවුම් බලයක්ක් ලබ නො මේ ටුවේ හැඩ ඇත්තේ ඒකත් අපට බැනුලිවලින් පැලි කරන පුළුව විසිරි පොම්පේක ක්‍රියාකාරරිත්වය ඒත් පුළුවන් විසි පොම්පේ විසිරි බටට තමයි සම්බන්ධ වෙන්නේ පල්ලෙ හද්‍රවටන්කය අපි වැඩි පීඩනයකින් මේ පැත්ත ලොකු හරස්කඩක් තියන්නේ මෙ පෙද හරස්කඩ ලොකුයි ද මේ පැත්තෙන් අපි වායි ප්‍රවාහය තල්ලු කරනකොට මෙත හරස්කඩ වැඩි මේ හරිටනකොට හරස්කඩ බොහොමාඩුයි හරස්කඩ අඩුවීමත් එක ප්‍රවේග වැඩි වෙනවා. ප්‍රවේගි වැඩි වෙන. ප්‍රවේග වැඩිවීමත් එක පීඩනය අඩු වෙනෝ. පීඩනය අඩුවීමත් එක්ක මේ ඇතුළ දන ද්‍ර බටේ දිකේ ටි ගටික ඉහල නගින. ද්‍රවේ ඉහෙරටෙන. එ ද්‍රවේ ඉහ දැවිල්ලා බටේ තුළ ගමන් කන වායුධාරාවත් එක්ක මිශ්්‍රවීමක් වෙන නැතන්දදිත් බණුලි ප්‍රමේෙන් පැල්ලි කන්න පුළුවන් අනවරත ප්‍රවාහයක් වැඩි හරස්කඩක් අඩු ප්‍රවේගයක් අඩු හරස්කඩක් වැඩි ප්‍රේගයක් පවේග වැඩිවීමත්ක පීරණය අඩුුවීමක් උඩ බටේ පීඩනය අඩුවවෙෙන් නිසා තමයි ඉහලනගී එතට තමයි ද්‍රවාංශු මිශ්්‍රවෙන්නේ වායුධාරාවත්ක් පැහලින් ඊළඟට අවකාශයේ තුළ රොකට්ටුවක චලිදය පැහැලි කරන්න බැහැ කට්ටුව චලතප හැල්ලිරන්නේ බර්නුලිව ලඉන්නෙවෙයි නිවටන්ගේ තුන්වෙ නියමයි ක්‍රියාව ප්‍රති්‍රියාව රොකට්ටුව ඉන්දන ධානය මගින් ඉන්දනධානය මගින් වාතය පිටට විදිනවා ඉන්දන දහනෙන් එතගොඩ පහලට තල්ලු වෙන වාතයෙන් තමයි රොකට්ටුව මත තෙරපුම් බලය ලැබින් ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් තමයි මෙතින්දිවිින් ඉන්දනධානයෙන් වාතය පහළට විදිනවා පහලට යනවාතෙන් ප්‍රතික්‍රියා බලයක් දෙනෝ රොගටුවට ඒකෙන් තමයි එයාගමන් කරන ඒක නිවටන්ගේ තුන්න නියමේ බනුලිනම හනට උස දුම්නලයක් තුළින් දුම් ඉහලට නැගීම කියන එක සමහල්ලාට උස දුම්නලයක හරස්කඩ මේ විජර වෙනස් කල්ලත් හදනවා එටට හරස්කඩ වෙනස්වීම තුළිනුත් දුම ඉහලනගීමට දා එකත්වයක් ලැබෙනවා ඒවගේම දුම්නලේ ගොඩක් උසරතියනකොට ඉහෙලින් ගලාගනයන වාතය අවකාශයේ එතට එනිසා නලේ ඉහල කෙලවරේ තියෙන්නේ අඩු පීරණයක් ඉහලා අහසේ වැඩි වේගයකින් වාතය ගලාගෙනය නවා එතට ඉහල කෙලවරේ තියන අඩු පීරණයක් මේ පැත්තේ දුම තෙර පෙනවා වැඩි පීරණයක් එතවට ඉහළ අඩු පීරණයට ඉබේම දුම ඉහට ඇස පැලි ඒක පැහලි කන් පලම් බර්නුලි ප්‍රමි තේරවාද ැරිියගදැ හතරවෙනෙක් රොකට්ටුවේ චලදය පැ හැල්ලි කරන්න නියවටන්ගේ තුන්ග නියම ඔොන් බයනලිද.